දූෂිත ආහාර ගැනීමෙන් අපේ රටේ පිළිකා රෝගගත වන සංඛ්‍යාව කොපමණද මේ ගැන ඔබ සිතුවාද මේ ගැන විවෘත සංවාදය Talk with Bhavant Prasad YouTube channel-ේ සංවාදයේ මුලසුන ප්‍රවීණ විද්‍යාඥ අනුරසි පෙරේරා මේ සංවාදයේ ඔබට ප්‍රියුර්ථයි අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 075 244 22 38 මේ සංවාදයේ සඳහා වස විස වලින් තොර ආහාර නිෂ්පාදකයන්ටද අප ඇරයුම් කරනවා Talk with Bhavant Prasad ඔබ සොයන channel-ය මිනිස් සිරුරට අහිතකර වස විස එකතු කළා ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම පිළිබඳ සිදුවන ව්‍යසනයන් පිළිබඳව කාලින වශයෙන් තම වැදගත් මාතෘකාවක් සම්බන්ධව අදහස් ටිකක් ප්‍රකාශ කිරීමට ආරාධනා කිරීම පිළිබඳව මාධ්‍යවේදී භවන්ත ප්‍රසාද් මහතාට මා පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මෙම ක්‍රියා මේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් නායකත්වයේගෙන ක්‍රියා කරන විද්‍යාකීර්ති තාරකා විද්‍යාඥ අනුසි පෙරේරා මහතාවද ස්තුතිපූර්වකෝ මා මේ වෙලාවේ සිහිපත් කරනවා සියලුම ජීවීන්ට ජීවත් වීම සඳහා ආහාර අවශ්‍ය වෙනවා වනාන්තර ආශ්‍රිතව ජීවත් වන වන ජීවීන් තම පරිසරය තුලින්ම සබහදාමට අනුකූලව ආහාර සපයා ගනී. මිනිසා සතුරට වඩා බුද්ධියක් ඇති ගුණධර්ම වලින් පිරි ගෞරවනීය මිනිසත් බව ලැබූ ජීවියකි. එම ජීවීන් තම වර්ගයාට අවශ්‍ය ආහාර වර්ග වෙළඳම් කිරීමේ යෙදී සිටිනෝ. රුපියල් 7 වලට ගිජු ඇතැම් ව්‍යාපාරිකයින් තම ලාභය උපරිම කර ගැනීම සඳහා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ රසකාරක රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම දැනටමත් වසවිස ආහාරවලට එකතු කිරීම දක්නට ලැබෙනවා. ඇතැම් විට කල් පිරුණු ආහාර වර්ගද වෙළඳ පොලේ අලෙවි කිරීම දක්නට ලැබෙනවා. ධාන්‍ය වර්ග එළවලු පළතුරු මස් මාළු බේකරි ආහාර වර්ග එසේම විවිධ පාන වර්ග අයිස්ක්‍රීම් යෝගට් චොක්ලට් පමණක් නොව විවිධ කිරි ආහාර වර්ග වෙළඳ පොලේ අලෙවි කිරීම බහුලව සිදුවෙනවා මේ මා සඳහන් කරපු ලැයිස්තුවට ඇතුළත් වෙන හැම දෙයකටම අනියම් මාර්ගයෙන් හෝ කිසියම් විදියක වස විස ඇතුල් වී තිබෙන බව පසුගිය කාලයේදී කරන ලද පරීක්ෂණ වලින්ද සනාත වී තිබෙනවා දැන දැනම මිනිසා තම වර්ගයාගේ ආහාර සඳහා වස විස එකතු කරන්නේ නම් ඕහෝ ඇය වනජීවීන්ටත් වඩා පහත් ජීවිකයෙකු තත්ත්වයට පත්ව සිටි බව කනගාටුවෙන් වත් සඳහන් කළ යුතු වෙනවා ව්‍යාපාරිකයින් ශරීරයට අහිතකර ද්‍රව්‍ය මුසු කර අලෙවි කර මුදල් ලබා ගත්තත් දැන දැනම කරන එම වැරද්ද ක්‍රියා කිරීම මිනිසෙන් වශයෙන් අපට සුදුසු ක්‍රියාදාමයක් නොවේ එවැනි වසවිස පිරි ආහාර වර්ග පානයෙන් හෝ ආහාර වශයෙන් ගැනීමෙන් ඇතැම් අය රෝගීන් වූ අවස්ථා වාර්තා වෙනවා. රෝගීන් වීම පමණක් නොව අකාලයේ මිය යාමට පත් වූ අය ගැනත් සඳහන් වෙනවා. එයින් අපට පැහැදිලි වන්නේ අනියම් මාර්ගයෙන් ඔවුන් මිනීමැරුම් වලටද සම්බන්ධ වන බවයි. ඇතැම් අවස්ථාවල කුඩා දරුවන් එවැනි ආහාර වර්ග
අනුභව කිරීම හෝ පානුවන් ගැනීම නිසා පැය 4ක 5ක කාලයක් තුල මිය ගිය අවස්ථාවද සඳහන් වේ. එහෙමනම් ඒකෙන් පැහැදිලි වෙන්නේ මිනිස් සිරුරට අහිතකර වැඩි ප්‍රමාණයකින් යුක්ත මාත්‍රා ඇතුළත් වසවිස ඒ ආහාර වලට අන්තර්ගත වී තිබුණු බවයි. අප රටේ මේ සම්බන්ධව නීති පවතී. එහෙත් ඒවා පොත්පත් වලට හෝ කඩදාසි වලට සීමා කිරීම දක්නට ලැබීම ලාංකිකයන්ගේ අවාසනාවකට බලපාලා තියෙනවා. වැරදි කිරීම කරන අය නීතිය රැහෙන් හසු වුණත් විවිධ අයිතා ක්‍රම වලින් ඔවුන් නිදහස් වෙන බව දක්නට ලැබෙනවා. ඒ කිසි දිනක වන ජීවීන් ආහාර වලට වසවිස එකතු කරන්නේ නැහැ. ඒත් වර්තමානයේ අපි ගෞරවනීය මිනිස්සුත් බව ලබාගත් මිනිසා සතුන්ටත් වඩා පහත් මට්ටමකට වැටි ඇති බව සඳහන් කළ යුතු වෙනවා. එසේනම් මෙවැනි වැඩසටහන් වලින් ජනතාව දැනුවත් කිරීමට සිදුවේ ඇත්තේ ඇයි? මිනිසා විසින් මිනිස් ආහාර වලට වසවිස දැමීම පිළිබඳව තව පිරිසක් ඉඳගෙන ඒකේ අඩුපාඩු පෙන්වන දෙනක ප්‍රසිද්ධියේ කියන්න සිදුවෙනවා නම් එයම මිනිස් ගෞරවනීය මිනිස් ජීවිතයට ලැජ්ජාවට කාරණයක් වෙනවා. කතරම් අයිතා ක්‍රම වලින් ධනය එක්රැස් කරත් යම් දිනක එවැනි අයට සොභා දහමේ නීති යටතේ දඬුවම් වලට ගොදුරු වීමට සිදු වෙනවා. ඒකනම් සත්‍යයක්. එහෙමනි ඇතැම් සිදුවීම් අපි සඳහන් කළත් එය කනගාටුවට කාරණයක් වුණත් වේද සඳහන් කරන්න වෙනවා. අප දන්නා එවැනි වැරදිවලට ගොදුරු වෙච්චි පිරිසක් ඔවුනුත් නොදැනුවත්ව සුනාමියට අහුවුණු බව අපිට වාර්තා වූ නිසයි. එය එක සිද්ධියක් පමණයි. එම නිසා ඉහත සඳහන් ආකාරයට පහත් ක්‍රියාවලට සම්බන්ධ නොවී තමා ලාභයකුත් උපයා ගන්න අතරම ඒවා පරිභෝජනය කරන්න එහෙම නැත්නම් අනුභව කරන්න අයගේ සතුටට පත්වන ආකාරයටත් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකට ආකාරයටත් ආහාර නිෂ්පාදනය කරන්නේ නම් ඒවා අලෙවි කරන්නේ නම් එවැනි මිනිසුන් ලක් මාතාවගේ යහපත් පුරවැසියන් බවට හඳුන්වන්න පුළුවන් වෙනවා. මෙවැනි පිරිසක් ජීවත් වන්නේ නම් ඒ අය සමාජයට පිළිලක් ලෙසයි සැලකන්නේ. වර්තමානයේ ශ්‍රී ලංකාව දෙස බැලුවොත් බොහෝ තැන්වල විවිධාකාර ව්‍යාපාර පවත්වමින් ඉතාම සුළු කාලයකදී විශාල ධනවතුන් බවට පත්වෙච්ච අවස්ථා කොපමණවත් වාර්තා වෙනවා. එසේ සිද්ධවන්නේ ආයතා මාර්ගයෙන් වසවිස හෝ මොනවහන් යම් දෙයක් හෝ කල්පිරිච්ච හෝ දෙයක් හෝ අන්‍යම් මාර්ගෙන් අලෙවි කිරීමෙන් බොරුකීමක් රැවටීමක් වංචාවක් විතරක් නෙවෙයි අවසානයේ අන්‍යම් මිනිවරු වලටත් සම්බන්ධ වන පුජ්‍යලයන් නැත්තම් පුරවැසියන් බවට පත් වෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයකට පත් නොවි මේ අපි අද මේ කතා කරන මාතෘකාවට අදාළ තොරතුරු වල සවන් දී තම තමන් කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියලා සීබුද්ධියෙන් කල්පනා කරලා යහපත් වෙළඳාමක් හෝ යහපත් නිෂ්පාදනයක් කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යන්නේ නම් එවැනි අය ලක් මාතාවගේ යහපත් පුරවැසියන් වනු ඇත.
දූෂිත ආහාර ගැනීමෙන් අපේ රටේ පිළිකා රෝගගත වන සංඛ්‍යාව කොපමණද මේ ගැන ඔබ සිතුවාද මේ ගැන විවෘත සංවාදය Talk with Bhavanth Prasad YouTube channel-ේ සංවාදයේ මුලසුන ප්‍රවීණ විද්‍යාඥ අනුරසි පෙරේරා මේ සංවාදයේ ඔබටත් විවෘතයි අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 075 244 2238 මේ සංවාදයේ සඳහා වස විස වලින් තොර ආහාර නිෂ්පාදකයන්ටද අප ඇරයුම් කරනවා Talk with Bhavanth Prasad ඔබ සොයන channel-ය